පාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරන්න ස්වාධීන වෙච්ච අයයි ශුලනිපයයි ජනපති මන්දිරයට යයි. ගෝල් ෆේස් පිටියටම ගිහින් සංවාදයකට සූදානම් වෙන තුලාව. අරණියගහ මන්දිරය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්. රඹුකුණ වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට පොලිසියේ හතරක් අද අධිකරණයට. ජගත් මහලේකම් ඇන්ටෝනියෝ කියෙව් සිටියදීම රුසියාවෙන් මිසයිල් ප්‍රහාර දෙකක්. විශ්වාසනීය පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී මධ්‍යාහන 12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි ඔබ එකතු වන්නේ. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවීම සඳහා වන සාකච්ඡාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතුමාගේ ප්‍රධානත්වයෙන් මෙවැනි විට කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙනවා. මේ සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ ස්වාධීනව කටයුතු කරන පක්ෂ 11ක නායකින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ. පවතින සමාජ හා ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙසට පාර්ශ්ව රසකගෙන් ජනාධිපතිතුමාට ඉල්ලීම් ඉදිරිපත්ව තිබුණා. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තමන් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගියදා ප්‍රකාශ කළේ. එම සර්වපාක්ෂික ආණ්ඩුවේ ව්‍යූහය වගකීම් ලබා දෙන පුද්ගලයන් සහ ක්‍රියාත්මක වීමේ කාලසීමාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ පළමු හමුවයි අද පැවැත්වෙන්නේ. මේ සඳහා දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ට සහ මෙවැනි විට ස්වාධීනව කටයුතු කරන පක්ෂ නායකයින්ට ආරාධනා කර තිබෙනවා. කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ පක්ෂ 11 නියෝජිතයින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී මෙම හමුවට සහභාගී වීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ සිදු කළා. මෙහිදී ඔවුන් තීරණය කර ඇත්තේ ජනාධිපතිවරයා සමග වෙනම සාකච්ඡාවක් පැවැත්වීමටයි. කෙසේ වෙතත් අද පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මෙලෙස අදහස් පළ කළා. මේ අතර පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවේ සාකච්ඡාවක් පැවැත්වුවා. අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වීමට හෝ ඉනිවත් වීමට කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එම මන්ත්‍රී කණ්ඩායම හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. අරලියක මන්දිරය අසල ප්‍රදර්ශනය කර ඇති විරෝධතාපූර්ව ඉවත් කිරීමට යාමේදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. සමගි ජනබලවේගයේ විරෝධතා පාගමනත් ගෝල් ෆේස් පිටියේ විරෝධතාවත් අද දිනේද පැවැත්වෙනවා. අරලියගහ මන්දිරයේ ඉදිරිපිට විරෝධතාව අද 4 වන දිනටත් පැවැත්වෙනවා. විරෝධතාකරුවන්ගේ සටන් පාඨ සහිත පූර්ව ඉවත් කිරීමට යාමේදී පොලිසිය සහ ඔවුන් අතර ඇති වූයේ නොසන්සුන්තාවයක්. විරෝධතාකරුවන් අවට මාර්ග අවහිර වනසේ සිය විරෝධයේ නිරත වුණා. ගෝල්ෆේස් විරෝධතාව අද 21 වන දිනටත් ක්‍රියාත්මක වනවා. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් ඊයේ රාත්‍රියේ මෙන්ම අද දිනේද විරෝධතාවට එක්ව සිටිනවා. සමුගි ජනබලවේගය සංවිධානය කරන විරෝධතා පාගමන අද පෙරවරුවේ ආරම්භ කෙරුණේ පස්යාල දඹුවිට ප්‍රදේශයෙන්. පාගමන අද දිනේ යක්කල දක්වා ක්‍රියාත්මක වනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් ආරම්භක අවස්ථාවට එක් වුණා. මෙම පාගමන හේතුවෙන් මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද ඇති වුණා. දිවිනි තවත් ප්‍රදේශ කිහිපයකම ඊයේ මෙන්ම අද දිනේද විරෝධතා පැවැත්වුණා. ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ඊයේ රාත්‍රියේ මෙන්ම අද පෙරවරුවේ ඉන්ධන පෙරෝම්හල් අසල පෝලිම් දක්නට නොලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් ගෑස් පෝලිම් එලෙසම පවතින බව වාර්තා වෙනවා. ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් ඊයේ දෙවැනිට ළඟා වුණා. ඉන් ගොඩබඩ ලද ගෑස් මුතුරාජ වෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ වෙත ලැබීමේ අනතුරුව අද සිටම වෙළඳපොළට නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි එම ගෑස් සමාගම පවසන්නේ. ලිට්‍රු ගෑස් සමාගම දෛනිකව ගෑස් සිලින්ඩර 20000ත් 30000ත් අතර ප්‍රමාණයක් පමණක් වෙළඳපොළට නිකුත් කිරීම බැවින් තවමත් ගෑස් ලබා ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටිනවා. මේ අතර කුරුණාව තෙල් නිමාවෙන් අද පෙරවරුවේ සිටම තෙල් බවුසර පිටත්ව යන ආකාරයයි දැක ගැනීමට ලැබුණේ. තෙල් නිමාවෙන් සියලු බවුසර රථ ඒ සඳහා යොදවා තිබෙනවා. අවශ්‍ය තරම් ඉන්ධන තොග බෙදා හැරීමත් සමග මේ වන විට ඉන්ධන පෝලිම්ද දක්නට නොලැබෙන බවයි වාර්තා වන්නේ. රජයේ තීරණය තමන් වෙත ලැබීමෙන් පසු විදුලි බිල සංශෝධනයට අදාළව මහජන අදහස් විමසීමක් සිදු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. ඉන්ධන භාවිතයෙන් විදුලිය නිපදවීමට සිදුවීම නිසා විදුලි ඒකකයකට දැරීමට සිදුවන පිරිවැය ඉහළ ගොස් තිබෙනවා. මෙම තත්ත්වයේ මත විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ මිල වැඩි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් වන රජයේ ප්‍රතිපත්තිය විමසීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව මීට පෙර කටයුතු කළා. කෙසේ වෙතත් විදුලි බල අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේ විදුලි බිල ඉහළ දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි. අරගලකරුවන්ගේ හඬට ඉඩක් දෙන්න, ඒ වගේම අරගලකරුවන්ට එරෙහි විවේචනවලට අවස්ථාවක් ලබා දීමටත් තුලා වැඩසටහන ගෝල් ෆේස් පරිශ්‍රයේ පැවැත්වීමට ස්වාධීන රූපවාහිනිය සූදානමින් සිටිනවා. මේ සඳහා අවශ්‍ය අයගේ මැදිහත්වීමක් සිදු විය යුතු බවයි අරගලය පිළිබඳ පක්ෂ විපක්ෂ අදහස් එක් කරමින් ඊයේ පැවති තුලාව සංවාදයේදී මේ බව අවධාරණය කෙරුණේ. ඔබතුමා කියන කරුණ එකක්වත් ජනාධිපතිවරයා ඉවත් කිරීමට විවස්ථානුකූලව බලපාන කරුණු නෙමෙයි. අපි කවුරුවත් කියන්නේ නැහැ මේ පවදින ව්‍යවසාවට පයින් ගහලා නීතියට පයින් ගහලා එහෙම කරන්න ඕනි කියලා අපි කියන්නේ නැහැ. ඒක පළවෙනි කාරණාව. මොකද එහෙම කරන්න බෑනේ. මොකද අපි මේක ඉතාම සාමකාමී නීත්‍යානුකූල අරගලයක්. ඒතර මේ 225 ඇතුළෙන් අපි මේ වන විට කියන කාරණාව තමයි පළවෙනියටම ප්‍රෙසිඩන්ට් යන්න එකන අපේ මේ 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 අර ගතුමල්ලගේ වැඩේ ගෝතම ජනාධිපතිවරයා ඉවත් කිරීම පමණයි. නෑ නෑ නෑ. එතනින් පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇමති මණ්ඩලය මේ සියලු දෙනා ඉවත් කිරීමෙන් පස්සෙත් මොකද මේ 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 ඉස්සලම ජනාධිපතිතුමාගම ජනාධිපතිවරයා ඉවත් වුණොත් ඔබලා ඊළඟ පියවර පාර්ලිමේන්තුවට අපි යෝජනා කරනවා කියන්නේ අපි පාර්ලිමේන්තුව ප්‍රෙෂර් කරනවා පාර්ලිමේන්තුව තුලින් අනුප්‍රාප්තික ජනාධිපතිව පත් කරගන්න. දැන් ඔබතුමාලා කියන ආකාරයට ඔබතුමාලා ප්‍රෙෂර් කරනවා ඒ තුලින් ජනාධිපතිවරේ පත් වෙනවා. මේ පත් වෙන ජනාධිපතිවරයාට ඔබතුමාලා කැමති නැති වෙනවා. කැමති නැති වෙනවා. ඔව්. කැමති නැති වෙන පුළුවන් නේ. ඔබතුමා මේ ඔක්කොම ඔබතුමා කාවත් නියෝජනය කරන්නේ නැහනේ. ඔව්. එතකොට වෙන්නේ මේ අරගලයේ මේ විදිහටම යන එක නේ. නෑ නෑ. එහෙනම් කොහොමද? නෑ අපි විශ්වාස කරනවා මේ අරගලය මේ මොහොතේ අපි තියෙන්නේ මේ ජනාධිපතිවරයාත් එක්ක පමණක්ම නෙමෙයි. මෙතනින් පස්සෙත් මේ රටේ යහපත් දේශපාලන සමාජයකට ඒ වගේම අපි යෝජනා කරනවා හැකි පළමු අවස්ථාවේදීම ලංකාව මැතිවරණයකට යා යුතුයි. මන්න මට තියෙන ප්‍රශ්නේ මම අහන්නේ මම මේ ආණ්ඩුවට කඩේ යනවා කියලා කවුරු හරි කියනවනේ ඒක කියන්න ඉස්සෙල්ලා කරුණාකරලා මමත් ඇවිල්ලා ගෝල් ෆේස් එකකින් ඇවිල්ලා හිටගන්නම් මට මේ ප්‍රශ්න වලට උත්තරයක් දෙනවනම් මොකද හේතුව මට අවශ්‍යයි මේ රට වැටලා ඉන්න මේ අර්බුදයෙන් ගොඩ ගන්න මොකද හේතුව මගේ දරුවට මේ රටක් නැති වෙන්නේ ඔබේ දරුවට රටක් නැති වෙන්නේ හැබැයි කවුරු හරි මේ අරගලේ මෙහෙවලා තව තවත් රට අස්ථාවර කරලා තව මාසයක් දෙකක් යද්දිවත් අඩුමතරමේ මේකෙන් ගැලවෙන්න බැරි නම් මතක තියාගන්න සුධර්මනේ මේ වාද විවාද කරන අපිටත් වඩා මේ රට එදා වෙලා කන්න බැරි මිනිස්සු දුක් විඳින්නේ ඒක නිසා මම කියන්නේ කරුණා කළා මේ වෙලාවේදී අපිට අවශ්‍ය මේ 225ම ඕන මම නම් කියන්නේ අවශ්‍ය නැහැ කියලා නෙමෙයි මේ වෙලාවේ ඕන මේ වෙලාවේ මේ 225 නැතුව මේ ගෝල් ෆේස් එකේ කට්ටියවත් මේ අරගල කරන කට්ටියවත් ගිහලා පාර්ලිමේන්තුවේ මේ රට පාලනය කරන්න බෑනේ අද පැහැදිලිවම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වෙච්ච ජනාධිපතිවරයා ඉවත් කරන්න ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වෙච්ච 225 ඉවත් කරන්න මේ කරන්නේ නිරායුධ කුමන්ත්‍රණයක් මේ කරන්නේ නිරායුධ විදියට බයිෆෝස් කිරීමක් නිරායුධ විදියට බලහත්කාරයේ ත්‍රස්තවාදයේ පතිරවීම ඒ කාරණාව තමයි අද සිද්ධ වෙන්නේ පැහැදිලිවම මේ අරගලයේ සැබෑ නිර්මාතෘවරු මේ සහෝදරයාවත් අර Facebook වල පේන චරිත නෙමෙයි මේක පිටිපස්සේ දැවැන්ත ජාතියන්තර බලල්ලතක් ඉන්නවා මේ බලල්ලත විසින් මේ අයව සංගවාගෙන තියාගෙන ඉන්නවා
කිසිදු මාධ්‍යයකට එන්න මේ ඇයට ඉඩ දෙන්නේ නැහැ. මේ ගෝල් පේස් පිටියේ ඉන්න හෝ මේ අරගලයා සමග ඍජුවම සම්බන්ධ වෙලා ඉන්න නායකයන් හෝ නායකත්ව කණ්ඩායමකට මේ තුලාව දේශපාලන සංවාදය ව්‍යුක්තයි. ඔබතුමාලා කියනවා නම් ගෝල් පේස් පිටියට අපිට එන්න කියලා අපි ලෑස්ති වෙන්න. රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිසියේ හතර දෙනා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි. මොවුන් ඊයේ අත්අඩංගුවට ගැනුනේ කෑගල්ල මහේස්ත්‍රාත්වරිය පොලිසියට කළ නියෝගයකට අනුවයි. පසුගිය 19 වනදා රඹුකන පැවති විරෝධතාවයක් විසිරුවා හැරීමට කඳුළු ගෑස්වලට අමතරව ජීවවුණ්ඩ භාවිත කරමින් වෙඩි තැබීමට අනදුන් සහ එම නියෝග ක්‍රියාත්මක කළ නිලධාරීන් වහා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල් අතිරේක මහේස්ත්‍රාත්වරිය පසුගියදා නියෝග කළා. එම නියෝගය අනුව ක්‍රියාත්මක වූ පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේ සිද්ධියට අදාළ නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙසයි. ඒ අනුවයි කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී KB කීර්තිරත්න ඇතුළු නිලධාරීන් හතර දෙනා රංගන ශිල්පිනී අභාවප්‍රාප්ත අනුෂා සොනාලි මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. කළුතර බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ අනුෂා සොනාලි විසිදැල ලොකුදුව දරූපත සුන්දර වරත ආදී චිත්‍රපට රැසකට රංගන දායකත්වය ලබා දුන්නා. 1995 වසරේ නැගියන හොඳම නිළියට හිමි සරසවි සම්මානයෙන්ද ඇය පිදුම් ලැබුවා. කලක් රෝගාතුරව සිටි ඇය අභාවප්‍රාප්ත වන විට 47 වන වියේ පසු වුණා. අභාවප්‍රාප්ත අනුෂා සොනාලි රංගන ශිල්පිනියගේ දේහය කළුබෝවිල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු ඇන්ඩ්‍රසන් පාර නිසල උයන සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. රන්වාල පැළඳ මහමග ගමන් කිරීමේදී දැඩි අවධානයක් යොමු කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රන්වාල පැහැර ගන්නා සොරකල්ලි වැඩි වශයෙන් සිටීම ඊට හේතුවයි. දිවේනි ප්‍රදේශ රැසක රන්වාල කොල්ලකෑ සංවිධානාත්මක කණ්ඩායමක හතර දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර කොටහස අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණි. කළුතර හා අවට ප්‍රදේශවල විලඳ ස්ථානවල සහ බැංකු වසර නවතා තිබෙන යතුරුපැදි සොරකම් කර එම යතුරුපැදිවල අංක තහඩු වෙනස්කොට ගොස් මෙම රන්මල සොරකම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. එක් සැකකරුවෙකු පළමුව අත්අඩංගුවට පත්වුණා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමවලට අනුවයි සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ. සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. අඩු ආදායම් ලාභීන් ලක්ෂයක් සඳහා සහන මල්ලක් ලබා දීමේ පොළොන්නරුව දිස්ත්‍රික් වැඩසටහනේ තවත් අදියරක් ක්‍රියාත්මක කෙරුණා. ඒකාබද්ධ සමාජ සත්කාරක වැඩසටහනක් ලෙසයි මෙය ක්‍රියාත්මක වන්නේ. අඩු ආදායම් ලාභී පවුල් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක් ලබා දීම මනුත මෙහෙවර වැඩසටහන යටතේ සිදු කෙරෙනවා. ඒ යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ මැදිරිගිරිය පල්ලියකුටෙල ගම්මානයේ ජනතාව ඉලක්ක කර ගනිමින්. ආධාර පිරිනැමීම පුළුණරුව දිස්ත්‍රික්කයේ සර්වෝදය සම්බන්ධීකාරක සුනේත්‍ර වීරසිංහ මහත්මිය මෙන්ම ඩයලොග් සහ හේමාස් යන ආයතනවල නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ජනතාවට ලබා දීම සඳහා වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් මුස්ලිම් ආගමික නායකයින්ට බහර කෙරුණා. මේ සඳහා ප්‍රධාන අනුග්‍රහය ලබා දෙන්නේ ඩයලොග් ආසියාටා සමාගමයි. හිමා සහ මාස් හෝල්ඩිංස් ආයතනය මෙන්ම CBL ආයතනයද සම අනුග්‍රහකත්වය ලබා දෙන අතර සර්වෝදය ආයතනය වැඩසටහන් සම්බන්ධීකරණය සිදු කරනවා. අද දවසේ මේ තියෙන අරබුද තත්ත්ව වෙනුවෙන් අපිට සානාධාර බඩු මල්ලක් ලබා දෙන එක හරි සතුට වෙනවා. ඒ සමගින් අදිර නියමිත දිවා ප්‍රවෘත්ති අවසන් වනවා. ඔබට සුබ දවසක්.